කෘෂි ටීවිත් සමග සම්බන්ධ වෙලා ඉන්න ඔබට අද දවසේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ක්‍රියාත්මක කරන ඔවුන්ගේ නිෂ්පාදනයන් පිළිබඳව කතා බහ කරන මේ කාල වේලාව තුළ අපි අද දවසේදී හිතුවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා අපනයන කෘෂි භෝගයක් අන්තර්ජාතික වෙළඳපළ දක්වා දියුණු කරගෙන ගිහිල්ලා ඔහුගේ ආර්ථිකය දියුණු කරලා එහෙමත් නැත්නම් තවත් බොහෝ පිරිසකට රැකී අවස්ථා ලබා දීලා අද දවසේදී අපනයන කෘෂි භෝගයක් විදිහට තියෙන කෝපි ඉතාම නිර්මාණශීලී විදිහට අන්තර්ජාතික වෙළඳපළට නිකුත් කරන්න සූදානමින් ඉන්න පුද්ගලෙක් එක්ක කතා බහ කරන්න. ඔහු නමින් සම්පත් සේනානායක මහත්මයා. ඉතින් අපි අද දවසේදී ඔහුගේ කෘෂි භෝග පිළිබඳව ඔහු මේ කෘෂි භෝගයන් උපයෝගී කරගෙන කොයි විදිහටද මේ නිර්මාණයන් සිදු කරලා අන්තර්ජාතික වෙළඳපළ ජයග්‍රහණය කරන්නට උත්සාහ කරන්නේ කියන කාරණේ පිළිබඳව කතා බහ කරන්න. අයිබන් සම්පත් මහත්මයා, හොඳයි. අද දවසේදී අපි හිතුවා මේ පිළිබඳව ඔබත් එක්ක කතා බහ කරන්න. මොකද මේ ඔබේ නිෂ්පාදිතවල තියෙන සුවිශේෂීතාවය නිසාම. කෝපි කියලා කියන්නේ අපේ රටට අලුත් දෙයක් නෙමෙයි. ඇත්තටම කෝපි කියලා කියන්නේ අපේ අපනයන භෝගත් එක කතා කරනකොට අපි පළමුවෙන්ම කතා කරන භෝගය. හැබැයි මේ කෝපි කියන භෝගයට සුවිශේෂී වූ වටිනාකමක් දීලා එය අන්තර්ජාතික වෙළඳපළ දක්වා දියුණු කරන්න ඔබ විශාල මෙහෙයක්, එහෙමත් නැත්නම් විශාල උත්සාහයක් අරගෙන තියෙනවා. ඉතින් මේ කෝපි පිළිබඳව අපි අද දවසේදී කතා බහ කරන්න හිතුවේ කෝපි කුඩු වශයෙන් එහෙමත් නැත්නම් ඇට වශයෙන් ලබා ගන්න කෙනෙක්ට. එහෙමත් නැත්නම් මේ අපි ටී බෑග් කියලා කියනවනේ, එහෙමත් නැත්නම් තේ බෑග් කියලා කියනවා. ඒ තේ බෑග් වෙනුවට කෝපි බෑග් එකක් නිර්මාණය කරලා තියෙනවා. අපි මුලින්ම මේ කෝපි ගැන කතා කරමු. කොහොමද මේ කෝපි ඇට, කෝපි කුඩු, කෝපි බෑග් නිර්මාණය වෙන්නේ? ඔව්, ඇත්තටම අපි කුඩා ගොවියන්ගෙන් තමයි මේ කෝපි, ඒ කියන්නේ ග්‍රීන් බීන්ස් ගන්න, කෝපි ඇට ගන්න. ඊට පස්සේ මේක අපේම ෆැක්ටරි එකක් තියෙනවා. ඒක ඇත්තටම සාතික ලත්ත ෆැක්ටරි එකක්. ඒක අපි ප්‍රොස්ට් කරලා කෝපි ඇට, ඒ වගේම කෝපි කුඩු වශයෙන් අපේ වෙළඳපොළ නිකුත් කරනවා. දැන් කෝපි ඇට කතොත් එහෙම ඒකේ තියෙනවා දැන් ඩාර්ක් රෝස්ට්, මීඩියම් රෝස්ට්, ෆ්‍රෙන්ච් රෝස්ට් කියලා ගණනාවක් ප්‍රභේදයන් තියෙනවා. ඒ වගේම කෝපි කුඩු ගත්තොත් ෆයින් රෝස්ට්, කෝස් ග්‍රයින්ඩ්, මීඩියම්, ඒ වගේම ෆයින් ග්‍රයින්ඩ් වගේ ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ අපි කෙනෙක්ට අවශ්‍ය විදිහට ටිකක් සැර කෝපි කෝපයක් නම්, තිත්ත වැඩි කෝපි කෝපයක් නම් එහෙම, ඒ වගේම සැර අඩු කෝපි කෝපයක් නම්, ඒ වගේම ඕනම කෙනෙක්ට අවශ්‍ය විදිහට අපි කෝපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම හෝටල් වලට, ඒ වගේම රෙස්ටුරන්ට් වලට අවශ්‍ය කෝපි ඇට ඒගොල්ලන්ගේ මැෂින්ස් වලට, ඒවටත් අපි දේශීය මේක නිෂ්පාදනය කරන. මොකද අද වෙන්නේ මේක ඇත්තටම හුඟක් පිටරටින් ගේනවා කෝපි රෝස්ට් කරපු ඇට ඒ මැෂින් වලට. නමුත් ඒක ඒගොල්ලන්ට ආදර්ශයකක් විදිහට ලංකාවේ කෝපි පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි සම්පත් මහත්මයා, අපි මුලින් කතා බහ කරනකොට මේ ඔබේ කෝපි පවුඩර් එක, එහෙමත් නැත්නම් කෝපි කුඩු එක සහ රෝස්ට් බීන්ස්, එහෙමත් නැත්නම් කෝපි ඇට, රෝස්ට් කරපු කෝපි ඇට සම්බන්ධයෙන් අපි කතා බහ කළා. දැන් මම හිතුවා ඔබත් එක්ක කතා බහ කරන්න මේ සුවිශේෂී වූ නිෂ්පාදනය පිළිබඳව. මේ ලිබ්ස් ලංකා පුද්ගලික සමාගම, එහෙමත් නැත්නම් සම්පත් මහත්මයාගේ මේ නිෂ්පාදිත ආයතනයෙන් නිෂ්පාදනය කරන ග්‍රීන් කොෆි, එහෙමත් නැත්නම් හරිත කෝපි පැකටුව පිළිබඳව. ඒ වගේම ඒත් එක්කම ඔබ තවත් සුවිශේෂී වූ නිෂ්පාදනයක් කරනවා, මේ මසාලා තේ. ඒ කියන්නේ අපේම රටේ කුළුබඩු යොදාගෙන, කුරුඳු ඇතුළු කුළුබඩු යොදාගෙන කරන මේ මසාලා තේ නිෂ්පාදනය පිළිබඳව අපිට මේ නිෂ්පාදිත දෙක පිළිබඳවම ප්‍රකාශ කරන්න, කොහොමද නැත්නම් පැහැදිලි කිරීමක් කරන්න ඔබට පුළුවන්ද මේ නිෂ්පාදිත දෙක කොයි විදිහටද ඔබ නිෂ්පාදනය කරන්නේ කියලා? ඔව්, ප්‍රථමයෙන්ම කෝපි ගැන කතා කරොත් එහෙම මේකට අපි කියනවා හරිත කෝපි, එහෙම නැත්නම් ග්‍රීන් කෝෆි බීන් එක්ස්ට්‍රැක්ට් කියලා. ඒ කියන්නේ ඇත්තටම ලංකාවට මේක අලුත් වුණාට ලෝකෙ ගත්තොත් යුරෝපයේ වගේම ඇමරිකාවේ බොහොම ප්‍රසිද්ධ පානයක් මේක. ඒ කියන්නේ අපි ග්‍රීන් ටී ගැන හුඟක් කෙනෙක් දන්නා, ඒ වගේම ග්‍රීන් කෝෆි. මොකද මේකේ හේතුව විශේෂයෙන්ම සෞඛ්‍යයට බොහොම හිතකර පානයක් මේක. මොකද කෝපි ගත්තොත් අපි රෝස්ට් කරද්දී ඒකේ තියෙනවා මේ ඇසිඩ් එක, ක්ලොරොජෙනික් ඇසිඩ් කියලා.
ඒක විනාශ වෙනවා රෝස්ට් කරද්දී. නමුත් මේක රෝස්ට් කරපු කෝපි නෙමෙයි. ඒ හින්දා ඇසිඩ් එක බොහොම ශරීරයට හිතකර අපි කියන එක ඇත්තටම අපේ weight loss එකට, ඒ කියන්නේ මහත අඩු වෙන්න හුඟ දෙනෙක් බොනවා. ඇත්තට මේක ඇත්තටම විදේශිකට මේ ටැබ්ලට් එකක් තියෙනවා ගන්න. ඉතින් ඒක තමයි green tea, green coffee එක. ඊට අමතරව අපි කරනවා මේ ස්පයිස් ටී, නැත්නම් අපි කියනවා මසාලා චාය කියලා මේකට. මේක ඇත්තටම නිෂ්පාදනය කරන්නේ දේශීයව ගත්ත අපේ කුළුබඩු, ඒ වගේම අපේ තේ මිශ්‍ර කළා තමයි මේ නිෂ්පාදනය හදන්නේ. බොහොම ප්‍රසිද්ධ නිෂ්පාදනයක් මේක ඇත්තටම, දේශීය වගේම විදේශීය. ඉතින් මේක 100%ක්ම මේකේ ස්වභාවික දේවල් තමයි අපි පාවිච්චි කරන්නේ මේ ස්පයිස් ටී එක, නැත්නම් මසාලා චායයකට. හොඳයි. අද දවසේදී අපි මේ කතාබහ කළේ සම්පත් සේනානායක මහත්මයාත් සමග ලිබ්ස් ලංකා පෞද්ගලික සමාගමේ නිර්මාතෘ, එහෙමත් නැත්නම් අධ්‍යක්ෂකතුමන් එක්ක. විශේෂයෙන්ම ලංකාවේ කෝපි සුවිශේෂී විදිහට නිර්මාණය කරලා අලුත් ඇසුරුමකින් අලුත් විදිහට නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කරලා ලංකාවේ කෝපි රසයෙන්ම, ලංකාවේ කුළුබඩු රසයෙන්ම රස ගැන්වුණු මේ කෝපි සහ කුළුබඩු තේ මේ විදිහට නිෂ්පාදනය කරලා අපේ රටේ වෙළඳසල්වලට සහ අන්තර්ජාතික වෙළඳපළට තීලින කරන්න, එහෙමත් නැත්නම් දායක කරන්නට උත්සාහ කරන අපූර්ව මිනිසෙකු සමග තමයි අපි අද දවසේදී කතාබහ කළේ. ඉතින් අපි හිතනවා ඔබට මේ නිෂ්පාදිතයන් හරහා ඔබේ ජීවිතයට යමක් එකතු කරගන්නට හැකියාව ලැබෙන්නට ඇති කියලා. ඒ සඳහා අපිට දායකත්වය ලබා දුන්නාට සම්පත් සේනානායක මහත්මයාට බොහොමත්ම ස්තුතියි. අයිබෝන්.